नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। पिन्नतुनी බුදුරජාණන් වහන්සේ කොසල් රජු වන්ගේ සිහින වලට එකිනෙක අනාගතයේ සිදුවන දේවල් මේ සිහින 16 න් කියන්නේ පිළිතුරු සපයද්දී කොසල රජතුමාන්ට පුදුම අස්වැසිල්ලක් ඇති වුණා. ඒ අස්වැසිල්ල ඇති වුණේ අද නෙවෙයි හෙට සිද්ධ වෙනවා කියලා, මත් අනාගතයේ සිද්ධ වෙනවා කියලා කියන කාරණේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ දීපු සාර්ථක පිළිතුර පිළිගත හැකි පිළිතුර ඔහුට මහා සනස්කිතායක කාරණයක් බවට පත් වුණා. ඊළඟට කියනවා කොසල් රජතුමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාගපු තුන්වෙනි සීලය තමයි උපත ලද දවසේම ලදරු වසුපැටවුන්ගෙන් බිහි කළ මව් දෙවුන් කිරි බොන ආකාරය මම දුටුවා කියලා. ඒද සිදුවන්නක් නෙමෙයි. පැටවෙක් බිහි වෙලා මාස 7ක් 8ක් යනතුරුම මව් දෙනගෙන් තමයි කිරි බොන්නේ. මේක තමයි ලෝකයේ ස්වභාවය. ඒත් මෙතන සිද්ධ වෙන්නේ ඊට සහ මුලින්ම ප්‍රතිවිරුද්ධ දෙයක්. එදින උපන් වසුපැටියගෙන් මව් දෙන කිරි බොනවා. ඔබ පිළිගන්නේ නැති වෙයි ජනපත් තුමනි, මැතිමතුමාද මන්ත්‍රීවරුනි, පිනොතුනි, ඔබ කවුරුත් පිළිගන්නේ නැහැ. නමුත් අපි බලමු බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මොකක්ද කියලා. මහරජතුමනි, මෙම සීහිනේ ප්‍රතිඵල මතු කාලී පැමිණෙන්නක් බව ඔබ දැනගන්න ඕන. ඔබට මේකෙන් වෙන හානියක් නැහැ. මේකෙන් සිද්ධ වෙනවා කියලා කියන්නේ අනාගත කාලයේ දරුවෝ මව්පියන් ගැන සැලකිල්ලක් ගරු කිරීමක් දක්වන්නේ නැහැ. මව්පියන් බිය ගන්නවගෙන ඔවුන් තමන් වෙතට නතු කරගෙන ක්‍රියා කරනවා. මෞපියන්තර දරුවන්ට වඩා ඉහලින් යා නොහැකි නිසා ඔවුන්ගේ අනසකට පටක් යටත් වෙලා ලැජ්ජාවෙන් මේ සියල්ල සමාජයට මුහුණ දෙන්නත් ඕනේ. බියෙන් මේ හැම දෙයක්ම වහගෙන කටයුතු කරනවා. දරුවෝ මෞපියන් යටත් කරගෙන ජීවත් වන ආකාරය මේ සිහිනේ දක්වනවා. එහෙමනම් දරුවන් විසින් මෞපියන්ට ගරු කරමින් සැලකී ඔවුන්ට පසඟ පිහිටුවා වඳින්න කිසිවිටකත් පැකිලෙන්න ඕනේ නැහැ. දෑත් එකතු කරගෙන දෙදෙනු නරලා බිම තියාගෙන වෙනමිට බිම තබාගෙන පසඟ පිහිටුවල වඳින්න පුළුවන්. දෙදෙනු නලල වෙනමිට බිම තමයි පසඟ පිහිටුවා වඳින්න අපේ අම්මා තාත්තා සුදුසු. ඉතින් බුදුරජාණන් බුදුපසේඳු මහරහතන් වහන්සේලා සහ තමන්ට වඩා සිල්වත් ගුණවත් උතුමන්ට වඳින්න ඕනේ මේ පසක පිහිටුවල. අන්න ඒ වගේම තමයි ඔබේ අම්මටයි තාත්තටයි දෙන්නටත් වඳින්න ඕනේ විදියට. ඉතින් අනාගතයේ රජතුමනි, මෙන්න මේ සිහිනේ පැටවුන්ගෙන් කිරිබොන මව් දෙන්න. දැන් අනාගතයේ අධර්මයේ බහුල වෙනවා. දැන් ලංකාව විතරක් බණ අහන, බණ කියන, පිළි කියන රටක් නැහැ. මේ ඔක්කොම මෙහෙම වුණාට මොකද්ද මේක? මේ රට මෙහෙම මෙච්චර මෙහෙම දේවල් සිද්ධ වෙනවා නේද? වෙනතර වඩා බණ කිව්වට ඇයි මේ රට පරිහානියට පත් වෙන්නේ? මේ රට මෙච්චර පිරිහිලා තියෙන්නේ මොකක්ද? මේ දේශපාලකයන්ටම කියලා මේ බණ කිව්වට මේ උපෝමයේ දේශපාලකයෝ නිසා කියන එක නෙවෙයි. මේ බණ අහන භික්ෂුවත් පිරිහිලා. මේ බණ කියන භික්ෂුන් වහන්සේලා පරිහානියට පත් වෙනවා. භික්ෂු සංස්ථාවම මම කියන්න ඕනේ උදාහරණ. අද මේ වෙන නාඩගම් බැලුවම නිකායවල වලට විදිලා කුලවලට විදිලා භික්ෂුව මේ බුදුරජාණන් වහන්සේගේ දහම උතුම් දහම දේශනා කරන භික්ෂුව අද සමාජයේ කොහෙද ඉන්නේ කියලා අපි කල්පනා කරනවා. මේව සකස් කරගෙන ඕන. ඒකයි මේ ඔබ හැමෝම මේ ශ්‍රවණය කරන්න ඕන. මේ අපි හැම කෙනෙක්ම අහලා සකස් කරගන්න ඕන කාරණා. එහෙම නැතුව පිරිසකට දොස් කියනවා නෙවෙයි. මේ වෙච්ච දේවල් බුදුරජාණන් වහන්සේ කියනවා අනාගත කාලීන දරුවෝ තමන්ගේ අදහස් පරිදිම සහකාරයන් සොයා ගන්නවා. ඔවුන්ම පෞල් ජීවිත සලස ගන්නවා. අද මේව වෙන්නේ නැත්.
ඒ වගේම නෑද යම් කෙරෙහි ගරු කිරීමක් නැහැ ඒ මෞපියන් කෙරෙහි ගරු කිරීමක් නැහැ ඊයට සැලකීමක් නැහැ නොබෝ කලකින් මේ අයගේ තියෙන මේ බාල අදහස් නොතේරුම්කම් නිසා මොකද වෙන්නේ එහෙම දේවල් සිද්ධ වුණාම කලබල ඇති කරගන්නවා රණ්ඩු සරුවල් වෙනවා ඒ වගේම පවුල් කඩා කප්පල් කරගන්නවා අද මේ සමාජයේ පුරාම සිංහල සමාජය දෙමළ සමාජය මුස්ලිම් සමාජය මේ දේවල් සිද්ධ වෙලා තියෙනවා අසරණ වෙලා තියෙනවා ලෙඩ රෝග බහුල වෙලා තියෙනවා හේතුව මොකක්ද මෙන්න මේ යුතුයකම් මේකට ආගමක් ඕනේ නැහැ අම්ම තාත්තට සලකන්න තම පූජකයට සලකන්න අම්ම ඕනේ නැහැ පූජක පූජක පිරිස භික්ෂුවත් පූජක පිරිස දැනගන්න ඕන තමන් යන මඟ ඒ වගේම ආධ්‍යාත්මික ලෝකයේ ඒ විදිහට ලබා දීමත් ඒ වගේම ජනතාවට ආදර්ශවත් විදිහට කටයුතු කරන්නට එකතු වෙන්න ඕන සමගි සම්පන්න භාවයේ තියෙන ඕන ඒ අය තුල මේ ගුණ දහම් මූර්තිමත් වුණොත් තමයි ඒ ගම පරාල ප්‍රදේශයට උපකාර වෙන්නේ හැබැයි මේවා සියල්ල සිදුවෙන්න දාන්නට අපේ රටේ පාලනයේ ඍජු බව අවංක භාවය ඉඩ කඩ නැති බව පෙන්වන්න ඕන පාලකීය ධාර්මික වෙන්න ඕන මේ සියලු සංස්ථා හැදෙන්නේ විශාල බලපෑමක් මේක සුළු කාරණාවක් නෙමෙයි ඒකයි ඔබව මූලික කරගෙන මේ කාරණා කියන්නේ අංක 1 රටේ අරටුව මුල වෙන්නේ ජනපති අගමැති ඇතුළු මේ පාර්ලිමේන්තුව නම් පළාත් සභා ටික නම් රාජ්‍ය සභා නම් මේ ප්‍රාදේශීය පාලකයන් ඔබ හරිමග යන්න ඕන ඔබ රටට වංචා කරනවා නම් ජනතාවට බොරු කියනවා නම් රට ජනතාව රවට්ටනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ ඉතින් අනාගතයේ පැටෝන්ගෙන් කිරුබන මෞදලුන් දිවි වෙන්නේ මෙන්න මේ වගේ සමාජ වටපිටාවක් නිර්මාණය වුණොත් කියන එක ඔබ හැමදෙනාම දැනගත යුතු කාරණාවක් ඊළඟ තමයි භාග්‍යතුන් වහන්සේ මේ සීලේ පරාපර කිව්වට පස්සේ මොකද අද නෑ මම තව කාරණාවක් මතක් කරන්න ඕන අද ගොඩක් දෙනා ලංකාවේ මේ වැඩිහිටි නිවාසත් හදනවා ඒ වගේ භික්ෂු මහරු නිවාසත් සකස් කරගෙන යනවා මේව මහා හිනා ගන්වන කාර්යයක් සමහර මව්වරු නිවාස නැතුව දරුවන් එළවල දාපු අවස්ථාද සමාජයේ පුරා දක්න ලැබෙනවා ඇත්තටම මේව පිළිබඳව සොයලා බලන්න ඕන මේව පිළිබඳ මේ ආචාර ධර්ම ගුණ ධර්ම මෙච්චර මිනිසුන්ගෙන් පිරිලා ගියයි කියලා මේවා අපි විශේෂයෙන්ම අමාත්‍යංශ තිබ්බට වැඩක් නැහැ සමාජය දවසින් දවස වැඩි හිටි නිවාස ඉදිකරනවා නම් මෙතන ලොකු සමාජීය ගැටලුවක් තියෙනවා ඔබේ සංස්කෘතිය දෙදරා ගිහිලා තියෙනවා අන්‍යෝන්‍ය යුතුයකම් වගකීම් සමුදාය පැහැරහැලා තියෙන බව පේනවා අන්න මේවගේ ප්‍රතිපලයක් තමයි පැටවුන්ගෙන් කියන අම්ම තාත්තා දෙන්න දරුවන් කියන විදිහට ඉන්න වෙලා තියෙන්නේ මේ කාරණාව නිසා එහෙමනම් පහුගිය කාලේ ලංකාවේ ඔබට ලැබුණු කාරණා දෙකක් මතක් කරගන්න එකක් අම්මව දූෂණය වෙන්නේ දාගිතර දරුව පුතාගේ අතේ ඒ කාරණා අම්මව ගැප් ගන්න මේ වගේ සමාජ සංස්කෘතිය බිහිුනේ කොහොමද ඒ වගේම මාමලා අතින් කෙලෙසෙන දැරියෝ පිළිබඳ ඕන තරම් තොරතුරු තිබෙනවා ඒ වගේම මේ කාරණා මෙහෙම සිදු වෙන්නේ මේ වැඩිහිටි ගෞරවයේ සැලකිල්ල අපේ සමාජය තුළ සියලු ස්තරයන් තුළ නැති වෙලා ගියා. දැන් මේවා ඊටාම සුළු පිරිසක් පමණයි රැකගෙන තියෙන්නේ. ඊ අයටත් ඒ ගුණධර්ම ආරක්ෂා කරගන්න බැරි තරම්. මොකද දැන් ගුණවත් අයට සමාජයේ තැනක් නැහැ. ඊ අය නොවැදගත් පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වන රටට අත්‍යවශ්‍ය දෙයක් තමයි මාපිය, ගුරුවර, වැඩිහිටි මේ පිරිස වලට සලකන දූ දරු පිරිසක් සීලු ජාතීන් තුළ ඇති කරන විදිහේ ප්‍රතිපත්තියක් අපේ රාජ්‍ය පාලනය තුළ තියෙනවා. ඊළඟ තමයි කියනවා කොසල් රජුව භාග්‍යතුන් වහන්සේ මහා බර කරත්තවල මේ කියන ඊළඟ සිහිනය බඩු අධිකව පටවන නිසා වෙළඳාමට බොහෝ දුර යා යුතු නිසා සාමාන්‍යයෙන් කරත්තේ බඳින ඒරිය කඳ යදා එහෙන් සාමාන්‍යයෙන් ඒ ඒරිය කඳ එළුවන් පස්සේ ඉදිරියේ තියෙන වියගසක් මැදින් තවත් වියගසක් හරහාට සවිකිරීම සිරිතා දුරගමයි යනකොට දැන් ඕක අපිට මහියංගනේ පැත්තින්දලා බදුල්ලට එන කරත්ත මා නිතර දකිනවා ඒ දර අරගෙන එන පිරිස මේක දකින්න පුළුවන් ඒ එනකොට ඉස්සරහා ගොනු දෙන්නේ බඳිනු පිටිපස්සට ගොනු දෙන්නේ බඳිනු
මේ කොසල රජුරුවත් මේ දකින හීනේ තමයි සාමාන්‍ය නිතරම ඉදිරි වියගසේ බඳින්නේ ශක්තිමත් හොඳ මහත දෙයක තියෙන කලින් හොඳ ගමන් ගිහින් තියෙන පළපුරුදු ගොම්බාල මැද කී බඳින්නේ අර නවකිය දෙන්නේ නාබර වස්ස දෙන්නේ ඉතින් මේක මම දැක්ක සිහිනේ ඕකේ අනිත් පැත්ත නවක නාබර වස්ස දෙන්න ඉස්සරහා බඳින අර ශක්තිමත් පළපුරුදු දෙන්න කරත් පිටිපස්සේ බඳින ඉතින් මෙන්න මෙහෙම ශක්තිමත් බවින්ද ඒ වගේම අත්දකින් වලින් මඩු දෙන්නෙක් ඉස්සරහා බැඳලා පස්සේ මේ දෙන්න ගැල ඇද ගන්න බෑ ඉදිරිය ඇද ගැනීමේ ශක්තියක් නැහැ මොකද කරන්නේ මේ අය අර විය කඳින් පුළුවන් තරම් බෙල්ල එකට මෙහෙට කරකවලා කලබල කරලා එක්කෝ ඒක දරව ගන්න උත්සාහ කරනවා උඩ පනිනවා යන්න ඕන තැනට යන්නේ නවතින්න ඕන තැන නවතින්නේ මේ වගේ කිසිම අත්දැකීමක් හිතු හිතු තැන්වල යනවා ඒ විතරක් නෙමෙයි මේ ආරක්ෂාවෙන් ගරන් යන බඩු මුට්ටු පවා පාර විසිරලා යනවා එතකොට මොකද්ද මෙහෙම මේ දැක්ක හීනේ තියෙන යථාර්ථය මහරජතුමනි මේ සීනේ අයහපත් කම් සිදුවන්නේ අනාගත කාලේ එහෙම වෙන්න හේතුව අනාගත කාලේ පාලකියෝ මේ තනතුරු දෙන්නේ සම්පත් දෙන්නේ හිතවතුන්ට පහත් ගති පැවතුම් තියෙන ඇත්තම තමයි මේ රජු ඒ වගේම ආශ්‍රේ නිශ්‍රේ කරන්නේ ඊයට තමයි රටේ ප්‍රධානත්වය දෙන්නේ ප්‍රධාන තනතුරු දෙන්නේ ඔන්න බලන්න ජනාධිපතිතුමා ගමතුනි මේ දේ අපේ රටේ දැන් බොහෝ කාලෙ සිද්ධ වුණානේ දූෂිතයන් ඒ වගේම තැබෑරුම් වලට තැබෑරුම් වල ලයිසන් ගන්න පිටරට බඩු යවන්න පිටරටින් බඩු ගේන්න ඒ වගේම පාසල් වල පොල පෙළ පොත් මුද්‍රණය කරන හැම ශ්‍රේෂ්ඨයකම අන්තිමට වෙන රටකින් දක්කුරක් ගේන පෞද්ගලික ගම්මිරිස් ගන්න ඒකටත් කවරම් කරනවා තේකොළ තේබුල් ටික පිටරට යවන ටික මන්ත්‍රී කෙනෙක්ගේ සහචරියෙක් සම්බන්ධ කරන ඒවත් විස මිශ්‍ර කරගෙන විවිධ දේවල් මේ වගේ හැම ශ්‍රේෂ්ඨයකම සුදුසු පුද්ගලයෝ නෙවෙයි මේ අමාත්‍යංශවල ඉඳලා තියෙන්නේ තනතුරු දරලා තියෙන්නේ දැන් මේ ළඟ ළඟ අමාත්‍යංශ තනතුරු පත් කරනකොට මම හිතනවා මේ සියල්ලම අපේ විශ්වාසයෙන් සැලකිල්ලටගෙන කටයුතු කරාවි කියලා හැබැයි ලේසි වෙන්නේ නැහැ තාමත් ඉන්නවා මේ පාර්ලිමන්ට් එක තුල ඒ වගේම මේ පත් වෙච්ච නිලධාරියෝ ගත්තොත් කල්පනා කරන්න ඕන මේ රටේ ජනතාවට ජනාධිපතිතුමා පුන පුනා කියනවා සුදුසු අය තෝරාපත් කරේ වන්න කියලා. මේකත් නොකියෙන්ද සුදුසු අය ටික දෙනෙක් ඉන්නවා තමයි හිටිය තමයි. හැබැයි වැඩිපුරම ඉන්නේ ඔතන පැරණි හොරකමට දූෂණයට මේ රට අභාවයට රැගෙන යන්න උපකාර වෙච්ච පිරිස ඔතන ඉන්නවා. ඒ නිසා සුදුසු අය තෝරන්න තරම් ඒ ලිස්ට් එකේ සියලු දෙනා තෝරන්න තරම් මිනිසුන්ට විඥානෙකුත් නැහැ. ඒ වගේ පරිසරයක් තාම නිර්මාණ දැන් නෙමේ හදන්නේ සුදුසු අය තෝරන්නේ. දැන් ඒක නිසා ඔතන ඉන්න පිරිස ගැන බොහොම විමසිල්ලෙන් කටයුතු කරන්න වෙයි. මොකද පුරුද්ද තියෙන්නේ රට හදර නෙමේ. ආකල්ප තියෙන්නේ රට හැදීමට නෙමේ. සිතුවිලි තියෙන්නේ රට මනාලේ සිදිරි ගෙන යන දර්ශනයක් නැහැ. එහෙම බලාපොරොත්තු නැහැ. තියෙන බලාපොරොත්තු තියෙන වෙලේ හැමදාගේම තමන්ට පවුල ඥාතිවරුන්ට හිතවතුන්ට ඡන්දයට විඳන් කරායකට මේ මුදල් ටික සොයා ගැනීමේ සහ හොඳට කාල බීලා රැකවරණය ලැබෙනවා ආරක්ෂාව ලැබෙනවා මේ සම්පත් බලාගෙන ඉන්න පිරිස තමයි ඔය පොතන වැඩිපුර ඉන්නේ අද පාර්ලිමේන්තුවේ හිත පරක් සභාව වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මොස්ලිම් කොයි කාගෙත් ඉන්නේ එහෙමයි ඒ නිසා මේ හැමෝම එකම ජාතියක්වත් එකම ජාතික නායකයෙක්වත් දෙමළ අය දෙමළ නායකයෝ දෙමළ ජනතාව රවට්ටලා තියෙනවා මුස්ලිම් නායකයෝ මුස්ලිම් ජනතාව රවට්ටනවා සිංහල නායකයා සිංහල ජනතාව රවට්ටනවා රවට්ටලා එකිනෙකා අතර ගැටුම් ඇති කරලා හැමදාම බලයේ ඉන්න පුළුවන් වාතාවරණයක් සකස් කරන්නේ මෙන්න මේ වගේ ගති ස්වභාවයන් දෙන පිරිසක් තමයි ඔතන ඉන්නේ ඒ නිසා හිතවතුන්ට නෑදෑයන්ට සහචරයන්ට මේ වගේ තනතුරු දී ඒ වගේ අවස්ථාවේ
අමාත්‍යාංශ දෙන මුදල් ටික බෙදා ගන්න සූදානම් වීම. එනිසා මේවා ගැන දැඩි නීතිමය රටාවක් තිබුණොත් අපේ රට ඉදිරියට සංවර්ධනය වුණු යහපත් රටක් බවට පත් වේවි. එසේ වුණොත් නම් අපේ රටට යන කල දසාව අපිට හිතා ගන්න බැරි වෙයි. මිනිස්සු මේ තුනෙන් දෙකක් වගේ හොඳ පාලන ඵලයක් අරන් දෙවි. නමුත් පාලකයන් මොන වගේ කටයුතු සූදානම් කරගෙන ඉඳයි අපි දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ දැනුගත් රාජ්‍ය සේවයේ පිළිබඳව පරිපාලනයේ පිළිබඳව දැනුම් තේරුම් තියෙන ජේෂ්ඨයන්ට තන දෙන්න ඕන. හැබැයි මේ ජේෂ්ඨය කියලා කිව්වොත් මෙතන අපි කියන්නේ නැහැ කිසිම වෙලාවකින් මේ වයසට ගිහිල්ලා නිද්ද කිරා වැටෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස් නෙවෙයි මේ කියන්නේ මම. ජේෂ්ඨය කිව්වා සමහරු සුදුසු නෙවෙයි. ඊය එතන කරන්තරන් සුදුසුකමක් නැහැ ජේෂ්ඨකම තිබ්බට දක්ෂයෙක් නෙවෙයි. සමහර ලාභාග තරුණ මන්ත්‍රීවරු ඉන්නවා ඔය විශේෂ ක්ෂේත්‍රවල දක්ෂයෝ ඉන්න පුළුවන්. ඒ නිසා මේ කතාව වරදවා තේරුම් ගන්න එපා. මේ ජේෂ්ඨය පළපුරුද්දන්ත කියන්නේ අත්දැකීමෙන් දැනුමින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් ඉහළට තියෙන ඒ වගේම ජනපති අගමැති දෙන අන හරියට ඒ ඔස්සේ අරන් ගිහිල්ලා රට ඉස්සරහට අරන් යන්න පුළුවන් හැකියාවක් තියෙන පිරිසක් ඉන්න ඕන. දැන් බලන්න මේ මාස කීපය තුළ ජනාධිපතිතුමා කෙරෙහි මිනිසුන්ගේ හිතේ ඇතිලා තියෙන ජනාධිපතිතුමා හැම කෙනාමත් එක්ක කතා කරනවා අදහස් උමාරු කරනවා. මේක තරම් හොඳ ශ්‍රේෂ්ඨ ගතිගුණයක් පාලකයෙකුගේ නෑ. පාලකයා මිනිස්සු අතරට යන්න ඕන. සාමාන්‍යයෙන් අපේ රටේ ලෝක තියෙන්නේ ඡන්දේ ඉඳනකොට මිනිස්සු අතර ඉන්නවා ලබා ගත්තට පස්සේ නම් මුන් දකින්නවත් ලැබෙන්නේ නෑ. එතකොට ඉන්නේ ලොකු ලොකු දිලිසන වාහනවලින් සාමාන්‍ය ගමන යන්න බෑ. ඒ පාරවල් වල යන්න බෑ. ඕකුම් මොකුද ඔය වගේ බොහොම සෞත් විදිහට මිනිසුන් අපහාස නින්දාරපත් කරමින් කතා කරන පාලක පිරිසක් ඉන්නේ. ඒ නිසායි රට ඔය වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. නිසා තනතුරු දෙනකොට ඉදිරි කාලයේදී මේව පිළිබඳ විශේෂ කමිටුවක් ඇතුව සොයලා බලන බුද්ධාංශයක් තියෙන ඕන මිනිසුන්ගේ අනුපාඩු ගන්න නෙමෙයි. මේ මන්ත්‍රීවරු මොනවද කරන්නේ? මේ ලේකම්වරු කරන්නේ මොනවද? කාර්යාල මොනවද කරන්නේ කියලා ජනාධිපතිතුමා ඒව පවා හෙව්වා පෞද්ගලිකව. ඉතාම හොඳ ලක්ෂණ මේ රටේ ගිරෙන්න ඕන. අපි හිතුවේ මේ මිනිස්සුන්ට එකතු වෙලා ලේකම්ල මේ මිනිස්සුන්ට කරන්නේ තුම පරද්දවයිදෝ කියලා. මේ මිනිස්සුන්තුමා ජනාධිපතිතුමාට රට කරගෙන යන්න දෙන ගන්න නැහැ කියලා. නමුත් මිනිස්සු ටිකක් බුද්ධිමත් වගේ දැනනවා. මිනිසුන්ටත් මේ රට විනාශ කරන්න ඕන කමක් තියෙන බව පේනවා. ඉතින් මෙන්න මෙහෙම නිසා මේ සීනේ කියන කාරණේ වගේ මේ මැති ඇමතිකම් තනතුරු දෙනකොට ඒ වගේ හොඳ කිරිස් බලලා අපිට මේවා දීමට උත්සාහ කරන්න ඕන. අඩුම ගන්න දැන් ඉතින් ඔය සමහර ජේෂ්ඨය කියන මිනෝ වැඩකට නැති මැති ඇමතිවරු කොහේ ගියත් දිදා ගන්න. මේ මිනිස්සු එක්ක පෙන්ෂන් යවන්න පින්පඩියක් දීලා කමන්නේ. ඒකත් රටට ලොකු සේවයක් වෙනවා. තව තවත් පාලනීය ධ්‍යාන මේව කාලය ධනෙ මිනිසුන්ගේ දේවල් කාබාසිනී කරන්න එක තප්පරයක්වත් දෙන්න වටින්නේ නැහැ. අවුරුදු 70ක් ආපස්සට ගිය රට ඉදිරියට ගන්න නම් මේකේ මේ දැන් අවුරුදු 30යි 40යි 50යි මගේ පාර්ලිමේන්තු කාර්ය කියලා පොත් ලියලා ප්‍රදර්ශනය කළා මොන මිනිහෙක්ක් කියලා. කෝටි ගානක ව්‍යාපෘතියක් කළොත් කෝටි 5ක ඒ ව්‍යාපෘතිය කෙරෙන කෝටියයි යන්නේ කෝටි 4ම බෙදලා තියෙන මිනිසුන් අතරයි මන්ත්‍රීවරුන්ගේ ඔය එකේ කොමිසුදල හැටියට. ඉතින් මොන ඔහොම කරපු මිනිස්සු තමයි වෙන්නේ. ඉතින් මිනිස්සු අර එහෙම හරි සේවයක් කළා නේ කියලා ඡන්දෙ දුන්නට විශාල අපි හිතන තරම් ලොකු සේවාවක් සිද්ධ වෙලා නැහැ ගොඩක් දෙනාගේ. ඉතින් මෙන්න මෙහෙම වුණොත් එහෙම මේ රටවල් පිරිහීමට පත් වෙනවා. මිනිස්සු මන්දුස්සාහී වෙනව නැවත. ඒ වගේම රට ආපහු මේ මං හිතන්නේ රට අත්හැරලා යන තරමට බොහෝ පිරිස ඉදිරිපත් වෙවි පුළුවන් අය ආවේ නැති අය කලකිරීමෙන් මැරිලා යාවේ. ඒ නිසා රටේ සම්පත් පිරිහීමට පත් කරන්න ඕන. රටවැසියන්ට කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, ආහාර ඒ වගේම මේ කියන අත්‍යවශ්‍ය දේවල් මේ දේවල් සපයලා දෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕන. එහෙම නොවුනොත් අර වගේ අධර්මිෂ්ඨකම් බහුල වුණොත් මොකද පෞගේ කාලේ මේ වගේ මැතිඅමතුරු නිසා මන්ත්‍රීවරු මේ අපි දන්න පිරිස් සමහර අය ඡන්දේ රැකියා දෙන්න රුපියල් 50000 30000 25000 ඒ ප්‍රසිද්ධිය වගේම එකතු කරගත්ත අයට දැන් ඔතන ඉන්න මේ බණ ටික අහන මන්ත්‍රීවරු මෙහෙම කරපුවා. ඉතින් ඒ නිසා
මොනතරම් පහ අදම වැඩදමි සිද්ධ කරේ රටේ දීපල මංගොල්ල කාපු හැටි මෙන්න මේ වගේ දේවල් වලින් රට ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට එදා බුදුරජාණන් වහන්සේ කියන අනාගත කාලේ මේක ලෝකයේ ඇති වෙන දෙයක් රටවලට ඇති වෙන දෙයක් එහෙමනම් බදා බුදුහාමුදුරෝ පැහැදිලි කළ මේ සිහිණී පරාපර අද අපි භුක්ති විඳිනවා නැත්තේ නැහැ ඒකයි මේ රටට වෙලා තියෙන්නේ මේ කාරණා අහලා මේ පිළිබඳවත් අවධානය යොමු කරලා අපේ රට අපි ඉදිරියට ගෙනියන්නට උත්සාහ කරන්න ඕන රට සංවර්ධනය කරන්න උත්සාහ කරන්න ඕන සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා කවුරු වුණත් ඔබ ඉස්සරහට හිත හදා ගන්න මෙච්චර කවරව කාලයක් අවුරුදු 30ක් 40ක් 20ක් 30ක් 10ක් 15ක් තුල ඔබ මේ පුරුදු පුහුණු වෙච්ච රටාව විනාශ කර ගන්න උත්සාහ කරන්න එහෙම විනාශ කරගත්තොත් ජනාධිපතිතුමාගේ සිහිනේ රටේ මහජනතාවගේ සිහිනේ මං හිතනවා කවදා හරි මල්පල ගැන්වෙන දෙයක් බවට පත් වේවි එසේ පත් වේවායි කියලා අපි සාදු සිටි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ස්තිරුවන්ගේ සරණෝ සීල් දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් මේ රට මතු කාලයක් යනක ඉතාම හොඳ දේශයක් හැටියට ආරක්ෂක වූ ස්ථානයක් හැටියට කරගෙන යන සීල් ශක්තිය ධෛර්යය ඔබ සෑම දිනාටම ලැබීවා ලැබීවා කියලා අපි ආශිර්වාද කරනවා